नमस्कार वेवा बुदुरुवनट समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा दम्रुवनट समदा सदहं शरणयामि नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनट समदा तिसारण शरणयामि साधु साधु साधु। अपे श्रीलंका दीपेट महा करुणावें युतुव बुदुरजानन वहांसेगे श्री सद्धर्मय दरागन मे लंकावट वैडम करला मे लंका दीपे पुरावट बुदुरजानन वहांसेगे धर्मय प्रचलित करला अद अपट धर्मय कथा करन्नट अवस्थाव हदला दुन्न ए मिहिंदु महारहतन वहांसे प्रदान सियलु संगरुवनट अपगे नमस्कार वेवा साधु साधु साधु। मे युगे अपट सदहसित उपदवागन बुदुरजानन वहांसेगे निर्मल श्री सद्धर्मे श्रवणे करन्नट परिसरे अवस्थाव हदला दुन्न मग विवर कर गुरुदेवोत्तम लोकु स्वामीन वहांसेटद नमस्कार वेवा साधु साधु साधु। पिंगवत्नी दैं ओब सूदानं वेन्ने विशेष पोसुन धर्म देशना मालावे तवत एक धर्म देशनावकट එදුකට අපි විශේෂයෙන්ම මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ධර්මය විශේෂ ධර්ම දේශනා මාලාවක් යටතේ කරන්නේ ඒ ආර්ය වූ මිහිඳු මහරහතන් වහන්සේට උපහාර පිණිස නුවණැත්තෝ සතුටු වෙන්නේ ධර්මයෙන් ධර්මයෙන් තමයි නුවණැත්තෝ සතුටු වෙන්නේ රහතන් වහන්සේලා සතුටු වෙන්නේ ධර්මයෙන් ධම්මා රාමෝ ධම්ම රතෝ ධම්මෝ ඨිතෝ ධම්ම විනිච්ඡයඤ්ඤු ධර්මයටම ආරාමය කරගෙන ධර්මයේම ධම්මා රාම ධම්ම රතෝ ධර්මයටම ආසාවෙන් ඇලිලා ධර්මයට තමයි ඇලෙන්නේ ධම්මෝ ඨිතෝ පිහිටලා ඉන්නේ ධර්මයේ ධම්ම විනිච්ඡයඤ්ඤු තීරණය කරන්නේ විනිශ්චය කරන්නේ මොකෙන්ද ධර්මයෙන් සාමාන්‍ය මිනිසයා තීරණ ගන්නේ ධර්මයෙන් නෙවෙයි සාමාන්‍ය මිනිසයා තීරණ ගන්නේ මොකෙන්ද ආවේගෙන් හිතට එනකොට රාගේ ආන් ඒකෙන් සාමාන්‍ය මිනිසයා තීරණ ගන්නේ හිතට එනවා නම් තරහෙන් තමයි සාමාන්‍ය මිනිසයා තීරණ ගන්නේ එක මුලාවෙන් රහතන් වහන්සේලා ධර්මයෙන් තීරණ ගන්නේ ධර්මයේ මුල් කරගෙන එතකොට ආනේ තීරණේට ඒ විනිශ්චයට ඒකාන්තයෙන්ම හරි මාවතක් විවෘත වෙනවා හේතුව ධර්මයෙන් තීරණ ගත්ත නිසා එතකොට පින්වත්නි මිහිඳු මහරහතන් වහන්සේ කියලා කියන්නේ අපේ මේ ශ්‍රී ලංකා දීපේ හරියට කතා වුණේ බුදුරජාණන් වහන්සේ වගේ කියලා අනුබුදු බුදුරජාණන් වහන්සේට සමාන කරනවා නෙවෙයි ගෞරවයෙන් කිව්වේ
එච්චර සේවාවක් අපිට කරලත් අද අපිට මිහිදු මහරහතන් වහන්සේ නොහිටින්ට අපිට මේ විදියට බණ අසන්ට නෑ. අපිට මේ විදියට බණ කියන්ට නෑ මිහිදු මහරහතන් වහන්සේ නොසිටින්ට. ඊ කාලෙ ශ්‍රී ලංකාවට මේ ලක්දිවට පායපු හිරු මඩල වගේ මිහිදු මහරහතන් වහන්සේ. මිහිදු මහරහතන් වහන්සේ දවසක් දේවානම්පියතිස්ස රජුරුවන්ට හිතනවා, රජ වෙලා ටික කාලයයි, හිතනවා පෝය දවසක දඩේම යන්න ඕන, දඩේම යන්න ඕන. ඊට පස්සේ මිහින්තලේට දඩේම යනවා. දඩේම යනකොට කන්ද උඩ කෙනෙක් ඉන්නවා. ඒ දඩේ මේ යන්ට ඕන කියල සිතක් පහළ වුණේ ඇයි? මිහිදු මහරහතන් වහන්සේ නිසා. මිහිදු මහරහතන් වහන්සේ අධිෂ්ඨානයක් කළා පෝය දවසේ රජ්ජුරුවෝ කන්දට නගිත්වා කියලා. මිහිදු මහරහතන් වහන්සේ වැඩක් ඒකයි. ඊට පස්සේ රජ්ජුරුවන් පැහැදුනා මිහිදු මහරහතන් වහන්සේට. මේ ඔබ වහන්සේලා වගේ තව කට්ටිය ඒ රටේ ඉන්නවා දැහුවා. කිව්වා බබලනවා, කිව්වා කසාවතින් ඉන්දියාව. ඊට පස්සේ ඔන්න චුල්ලහත්ති පදවම සූත්‍රයේ දේශනා කළා. ඊට පස්සේ එදා හවස දෙවිවරුන්ට සමචිත්ත පරියාය සූත්‍රයේ දේශනාත් කළා. පහුවදා රජ්ජුරුව මාලිගාවට ආරාධනා කළා, දන් දුන්නා, දම් පූජා කළා. එදා බිසවුන් වහන්සේලාට මිහිදු මහරහතන් වහන්සේ දේශනා කරපු දේශනා තමා අද අපි කතා කරන්නේ අනුලා බිසව ඇතුළු පිරිසට. ඒ පිරිසට මිහිදු මහරහතන් වහන්සේ දේශනා කරනවා මේ අද කියන කාරණා. ඒ තමයි විමානවත්තු ප්‍රේතවත්තු වලින් මිහිදු මහරහතන් වහන්සේ ධර්මය කිව්වා අනුලා බිසව ඇතුළු පිරිසට. දැන් ලංකාවේ ඒ යුගයේ හිටපු අය මේ නිරේ ගැන අහලා තිබ්බේ නැහැ. චුට්ටක් සමහර දරින්ට ඇති, දන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ ගස් ගල් වැඳ වැඳ හිටියා. එතකොට රජුරුවොත් දන්නේ අනුලා බිසව ඇතුළු පිරිස හැබැයි සසරේ පින කරලා තියෙනවා. සසරේ මෝරපු පින තියෙනවා. බුදු කෙනෙක්ගේ ධර්මය හිතට ඇහෙනකොට හිත විවෘත වෙනවා ධර්මයට. හිත ඇදීලා යනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඉන්නවනේ. බුදුරජාණන් වහන්සේ දැක්කේ නෙළුම් විලක් වගේ. බුදුරජාණන් වහන්සේ දැක්කා සමහර නෙළුම් තියෙනවා පිපිලා පිපෙන්න ඔන්න මෙන්න. ඉර පායපු ගමන් පිපෙනවා. සමහර නෙළුම් තියෙනවා වතුරෙන් උඩට ගෑවි නොගෑවි. ඒක ටික දවසක් ටිකක් යනවා ටික කලක්. සමහර නෙළුම් තියෙනවා වතුර යට. ඒ වගේ මිනිස්සුන්ගේ හිත්වල තියෙනවා කුසලතා. ඒවා විවෘත වෙන්නේ බුදුරජාණන් වහන්සේ නැමැති හිරු මඩල පායලා සදහම් හිරු රැස් ඒ මලට වැටෙනකොට මල මෝරන්ට පටන් ගන්නවා. මෝරන්ට පටන් ගන්නවා. නිකං මෝරන්නේ නැහැ. මලේ තියෙන උන ගුණයක් පිපෙන්ට සුදුසු. ධර්මයෙන් කරන්නේ හිරු රැස් වලින් කරන්නේ මල පිපෙන්ට උදව් කරන මල පොහොර ඇද ඇද මෝරන්ට ඕන. ඒ වගේ ශ්‍රාවකයා තුල තියෙන්න ඕන, ධර්මය අහන කෙනා තුල තියෙන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහෙනකොට තමන් තුලින් නුවණින් විමසීම කියන එක තියෙන්න ඕන. ඒක අර බිසවුන් වහන්සේලාට තිබ්බා. බිසවුන් වහන්සේලාට තිබ්බා. රජුරුවන්ටත් තිබ්බා. අර බිසවුන් වහන්සේලා දැන්ට මිහිදු මහරහතන් වහන්සේ බණ කෙනා කියන්නේ මොනවද? කිව්වේ නෑ මේ එක එක කතා නෙමෙයි. කිව්වා ආපු ගමන් මිහිදු මහරහතන් වහන්සේ දාන වළඳලා එහෙම මිහිදු මහරහතන් වහන්සේ දේශනා කරනවා ප්‍රේතවත්තු. ප්‍රේතවත්තු කියන්නේ පෙරේත ලෝකෙ ගැන කතාව කියලා දුන්නා. දැන් අපි මේ මොනවා කිව්වත් අපේ ජීවිතයේ දැන් කෙනෙක් කතා කරනවා. කතා කරනකොට යාගේ ජීවිත හිත ඇතුලේ යාට කර්මයක් හැදෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක මිනිසෙකුට කම්මස්සකා මානව සත්තා කම්ම දායාදා කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණා යංකම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිසාමි. කිව්වා
මනුස්සයෝ මේ කම්මස්සකා කර්මය උරුම කරගෙනඉන්නේ. කම්ම දායාද කර්මය තමා දෑවැද්ද කරගෙනඉන්නේ. කර්මය කියන්නේ චීතනා හම්භික්කවේ කම්මං අද මහනිනි මං කර්මය කියලා කියන්නේ චීතනාවට. චීතනාවට කිව්වා කම්ම දේශනා කරනවා මං කර්මය කියලා කියන්නේ චේතනාව. යම් කිසි කෙනෙක් චේතනා පහළ කරලා කයින් ක්‍රියාවක් කරනවා. ඔන්න හිත හිතා කයින් මොනව හරි කරනවා. එක්කු සත්තු මරනවා, හොරකම් කරනවා, වැරදිකාම සේවනය කරනවා. හිතින් හිත හිතා චේතනා පහළ කර කර අන්න කර්මයක් හැදෙනවා කයින්. ඔන්න හිතින් හිත හිතා කතා කරනවා. හිතින් හිත හිතා බොරු කියනවා. හිතින් හිත හිතා කේලම් කියනවා. හිතින් හිත හිතා හිස් වචන කියනවා. රට වටේටම බනිනවා. අන්න වචනෙන් කර්මයක් හැදුවා. හිතින් හිත හිත චේතනා පහළ කර කර හිතනවා. අරුන්ට මෙහෙම කරන්නම්, මුන්ට මෙහෙම කරන්නම්, අරුන්ට මෙහෙම අබරන්නම්, උන් මට මෙහෙම කිරුව ඔබ බලාගන්නම්, ජාති ජාති මං ඕකුම් පසින් එනවා. ඔන්න හිත 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 හිතා දැන් චේතනා පහළ කරනවා. ඒවා ඔක්කොම කර්ම ගානට එනවා. ඔක්කොම ගානට එනවා. හරියට දැන් ඌවා ඔක්කොම එනවනේ. මල් කවුරු හරි මිනිස්සෙක් හිතන්ට මේ මල් කඩන්න ගියා කියලා. මල් කඩලා කඩලා බෑග් එකේ දාගන්නකොට ඒ ලස්සන මල් නම් එව්වා යම් දවසක තමන්ට ගල් ගන්ට වෙනයි. ඒ මල් බෑග් එකට තව තව දේවල් දාගත්තොත් ඕන දාගන්නවා. පාරේ යනකොට තියෙනවා ගස් ලැබු පොතු එහෙම යෝගට් කෝපේ මල් බෑග් එකට දාගන්නවා. එව්වත් ගන්ට වෙනවද නැද්ද තමන්ට? එව්වත් ගන්ට වෙනවා. ඒ වගේ අපි මේ ජීවිතයේ හොඳත් කරනවා නරකත් කරනවා. සුදු පාට කර්ම හොඳ දේවල් විතරක් කළොත් එයා යනවා දෙවියන් අතර. කළු පාට දේවල් විතරක් කළොත් එයා යනවා නිරේ. සුදුයි කළුයි කලවමට කරනවා කොහෙද යන්නේ? උන්නිනවා මනුස්ස ලෝකෙට. සුදුත් නැති කළුත් නැති කර්ම කරනවා එයා යනවා ධර්ම අවබෝධය කරා නිවන් දකින්න. එතකොට මේ කර්ම රැස් වෙනවා කියන එක පින්වත්නි නිතර සිද්ධ වෙන එක. මිහිඳු මහරහතන් වහන්සේ වදාලා අර බිසෝන් වහන්සේලාට කියනවා, කුමාරිකාවන්ට කියනවා, ඔබ දැන් ඇහෙන් රූප බලද්දී ඔන්න කර්මයක් හැදෙනවා මැසින් එක. කනෙන් සද්ද අහිනකොට එක්කෝ පිනක් එක්කෝ පවක් හැදෙනවා. හිතින් හිතද්දී කයෙන් කටයුතු කරද්දී වචන කතා කරද්දී මේ කර්මය රැස් වෙනවා. ඒකයි අපි ඔක්කොම එක එක විදිහ. සමහරුන්ගේ මූණ ලස්සනයි, සමහරුන්ගේ මූණ කැතයි, සමහරුන්ට දිග ආයුෂ, සමහරුන්ට නෑ. සමහරුන්ගේ කටහඬ ලස්සනයි, සමහරුන්ගේ නෑ. සමහරුන්ට යාන වාහන සම්පත්, සමහරුන්ට නෑ. කර්මය. එතකොට අපිට පේන්නේ නැති ලොකු කතන්දරයක් අපේ ජීවිතවලත් පිටිපස්සේ තියෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ ඌව දේශනා කරනවා. කියනවා ඊට පස්සේ බිසවුන් වහන්සේලාට කර්මය ගැන කියලා දුන්නා. ඊළඟට කියනවා බිසවුන් වහන්සේ මේ වගේ සසරක් නෙවෙයි, මේක සෙල්ලංකක් නෙවෙයි. අනවතග්ගෝ යම් භික්කවේ සංසාරෝ. මේ සංසාරය ගොඩාක් දිගයි. කොහොමද මේ සංසාරය දිගයි කියන්නේ? බුදුරජාණන් වහන්සේ දවසක් දේශනා කරනවා. බුදුරජාණන්සේගේ 이르දි බල සම්පන්න ශ්‍රාවකයෝ සිහි කරන්න පුළුවන් සට සට ගාලා අතීත ජීවිත. බුදුරජාණන් වහන්සේ ඉස්සරහා ඉඳන් හතර දිනක් එක්කෙනෙක් කල්ප ලක්ෂයක් සිහි කරනවා එක දවසකදී. කල්ප ලක්ෂයක්, එක කල්පයක් නෙවෙයි, කල්ප ලක්ෂයක් සිහි කරනවා එක්කෙනෙක්. අනිත් කෙනත් කල්ප ලක්ෂයක් සිහි කරනවා එතන ඉඳන් පස්සට. අනිත් කෙනා එතන ඉඳන් කල්ප ලක්ෂයක් සිහි කරනවා. අනිත් කෙනා එතන ඉඳන් කල්ප ලක්ෂයක් සිහි කරන එක දවසක. ඒ විදිහට අවුරුදු 100ක් එක දිගට සිහි කරොත් එක මිනිස්සෙගේ පටන් ගත්ත කෙලවරවත් යන්ට වෙන්නේ. මේ සසරේ මේක. ඒක නිසා මේ සසරේ වෙන සිද්ධිය ඔන්න මිහිඳු මහරහතන් අර බිසවුන් වහන්සේලාට කියනකොට බිසවුන් වහන්සේලා ගාව තියෙනවා නුවණින් විමසීම. හිරු මඩල වැටෙනකොට මල පිපෙනවා වගේ බිසවුන් වහන්සේලා මේ ධර්මය අවබෝධ කරනවා මේකේ අවසානයේදී. මේවා කරනකොට මේ විමාන නිරේ මේ ප්‍රේත ලෝකේ ගැන කියනකොට
ප්‍රේත වත්තුවක් තියෙන දැන් කර්ම විපාක කියනක අචින්තනීය ධර්මයක්. මෙච්චර විපාක දෙනවා, දැන් මලක් පූජා කරපුවම මෙච්චර විපාක දෙනවා කියලා අපිට කියන්න බෑ. අපිට කියන්න බෑ ඒක විපාක. ඒකයි. ඊට පස්සේ ඒ කර්ම විපාක අචින්තනීයයි. මිහිඳු මහරහතන් වහන්සේ මේ විමානවත්තු දේශනාව දේශනා කරන මේ ප්‍රේතවත්තු. ප්‍රේතවත්තු දේශනා කළා, ඊළඟට විමානවත්තු දේශනා කරනවා. අර සසර ගැන කියලා බය වෙච්ච අය, තැතිගත් අය, ලොමුඩහැගත් අයට විමානවත්තු කියනකොට, විමානවත්තු කියන දෙවියන්ගේ විස්තර, ප්‍රේතයන්ගේ විස්තර කියලා දෙවියන්ගේ විස්තර කියනකොට මේ විසෝවරුන්ට හිතනවා එහෙනම් අපිට ගැලවෙන්න ක්‍රමයක් තියෙනවා, අපිට ගැලවෙන්න ක්‍රමයක් තියෙනවා කියලා අන්න තිසරණයට පහදිනවා. එතනින් පස්සේ ආයේ කිසිදු වෙන සරණක් නැහැ. අන්න මාවත විවෘත වුණා. මේ අද වගේ ගොඩාක් මිනිකන් අලකලංචි ගොඩක් නැහැ. මේ අර කේන්දරත් බල මිහිඳු මහරහතන් වහන්සේ එනකොට ඒව පෙන්වුවද නැහැ. මිහිඳු මහරහතන් වහන්සේ කිසි එකක් නැහැ, ධර්මය විතරයි කිව්වේ. ධර්මය විතරයි. ඉතින් අපි අද මිහිඳු මහරහතන් වහන්සේට උපහාර පිණිස අපි හිතුවා මිහිඳු මහරහතන් වහන්සේ වදාළ ඒ උතුම් දේශනාවක් ඔක්කොම කියන්න වෙලා නැහැ. පේතවත්තු කොට ඒ කාණ්ඩේම ඒ කොටසම අපි අද කියන එක විස්තරයක්. මේක මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කරන්න අතීත විස්තරයක් දැන්. එක ප්‍රේතවත්තුවක් දේශනා කරනවා. දැන් ඔන්න අතීත කතාවේ ගාථා වශයෙන් මිහිඳු මහරහතන් වහන්සේ කියනවා. ඒකල ඒකේ විස්තරේ සිංහලෙන් තෝරලා දෙනවා මිනිස්සු, ඒ බිසෝ උන්වහන්සේලාට. ගාථාව පාලියෙන් කියනවා, ඒකේ තේරුම සිංහලෙන් කියලා දෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ කියනවා ඉතින් අට කතාව අතීත විස්තරය කියලා. මේ කියනවා කුමාරිකාවනි, ඉස්සර හිටියා මෙහෙම කෙනෙක්. ඉස්සර මේ වගේ කෙනෙක් හිටියා. මොන වගේ කෙනෙක්ද? බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ එක කාන්තාවක් හිටියා. ඒ කාන්තාව ගණිකාවක්, වෛශ්‍යාවක්. දැන් අර බිසෝවරුන්ට අන්තාපුරේ බිසෝවරු 500 ඇතුළු, අනුලා බිසෝ ඇතුළු කට්ටියම දැන් අහගෙන ඉන්නවා. ඒ කාන්තාව බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ඉන්න කාලේ තමයි මේ සිද්ධිය වුණේ. ඒ කාන්තාව වෛශ්‍යාවක්, දිග කේශ කලාපයක් තිබ්බා. දිග කේශ කලාපයක් තිබ්බා. ඊළඟට ඒ කාන්තාව දකින දකින අය ප්‍රසන්නයි. දකින දකින අයට මෙයා හිත පැහැදෙනවා. දුටු දුටුවා මෙයාව පහදවනවා. හේතුව තමයි එයාගේ කොණ්ඩෙ දිගයි, නිල්ම නිල් පාටයි. දිගට ඇවිල්ලා අර කකුල් දෙකේ පහලටම ඇවිල්ලා අගින් චුට්ටක් නැමිලා කෙස් ටික. ඒකට කියනවා කේශ කල්යාණේ. අද කාලේ හොයාගන්න නෑ එහෙම. ඒක පිනකට ලැබෙන එකන්නේ. විසාකාවට තිබ්බනේ දන්ත කල්යාණේ, තිබ්බා දන්ත කල්යාණේ කියන දත් තිබ්බා 32 ගානට. සමහර අතරින් පතර නෑ, ලොකු දත් නෑ. දැන් අපි තියන ලොකු දත් තියනවා, ඇද වෙලා තියනවා, එහෙම නෑ දන්ත කල්යාණේ. ඊළඟට කේශ කල්යාණේ දිගට තිබ්බා කකුල් දෙකම ගාවට ඇවිල්ලා පහලින් චුට්ටක් නැමිලා. ඊළඟ චවි කල්යාණේ හැම රම් පැහැයයි. ඊළඟ මාංශ කල්යාණේ ඇඟ පුරා මස් පිහිටලා තිනවා මනාකොට 60 කෝටු වගේ නෙමෙයි. ඊළඟට තියෙනවා වයෝ කල්ලාණ, අවුරුදු 60ක් වුණත් අවුරුදු 16යි 20යි වගේ වයස පේන්නේ. විසාකා සිටු දෙවිට තිබ්බනේ. ඒ වගේ කල්යාණයෙන් යුක්තව මෙයා ඉන්නකොට ගොඩාක් අය පැහැදුනා. මෙයා හොඳට හම්බ කෙරුවා. ඊට පස්සේ ටික කාලයක් යනකොට ඒ ගමේ හිටිය තවත් කාන්තාව ටිකක්, තවත් පිරිසක් හිටියා. ඒ කාන්තාව ටික අර කොණ්ඩේ දැක්කට පස්සේ ඉරිසියාව ඇති වුණා. කෝ බලාපල්ලා මේකිට මේ හරියන්නේ මේ කොණ්ඩේ හන්දානේ. අපි අඹරම ගුලියක් කියලා කිව්වා. කට්ටිය මේකද හරි අපි කරමු මොකක් හරි කතාල හොඳ මේකක් කරමු කියලා ඔන්න කට්ටිය කතා වෙලා. එහෙනම් ඒ වෛශ්‍යාව ළඟින්ම ඉන්නේ කවුද කියලා හොයපන්. ළඟම හිතවත්ම සේවිකාව ගත්ත සල්ලි වලට. කිව්වා උඹට අපි දෙනවා කහවණු 1000ක්. කහවණු 1000ක් දැන් විසෝවරුනේ මාලිගාවේ. දැන් කට්ටියගේ හිත්වලත් මේව ඇති. දැන් විසෝවරුන්ට විසෝවරුත් එක එකනට නෝකඩු ඇති. මෙයාලට හුද්දට ගැළපිලා ගියා මේවා.
ඊට පස්සේ කියනවා දේශේවිකාව එකතු කරගෙන ඇවිල්ලා කිව්වා ඔබට අපි දෙනවා මේවා. මේ මේ බෙහෙත ගනි ගත්තා. කිව්වා උඹට සල්ලි දෙනවා කාටවත් කියන්න එපා. මේක අරගෙන ගිහිල්ලා මේ උඹගේ ස්වාමි දියණිය ඒකි නානකොට ඒ ඔළුවේ ගාන සබන් වලට මේක දිය කරලා ඉමීට දීපන් කිව්වා. දැන් කොණ්ඩෙටනේ තරහ මිනිස්සු යදෙන්නේ කොණ්ඩෙ නිසානේ. ඊට පස්සේ හිමීට අර දාසිත් මොකද කළේ ඒ ටික ගත්තා. අරගෙන අරන් ගිහලා නාන්නට යනකොට ගඟට ගිහිල්ලා නානකොට කිව්වා අනේ විසුණුන්නාස සබන් ගා ගන්නට කියලා අර කුඩු ටික දුන්නා. සබන් වලට කලවම් කරලා. අර ටික ගත්තා. ඔළුවේ හොඳට දාලා ඔළුව හොඳට මේ පොඩි කරලා පෙන එනකන් අතුල්ලලා වතුරේ ගිලුණා. වතුරේ ගිලිලා උඩට ආවා විතරයි කොණ්ඩෙ ටික එහෙමම ගැලවිලා වතුර පාරත් එක්ක පහළට ගියා. උඩට එනකොට ලබු ගෙඩිය වගේ තට්ටේ පෑදිලා. ඊට පස්සේ හිනාවේ උඩට ආවා. කිව්වා සේවිකාව හිනාවෙන්ට පටන් ගත්තා හකහක් ගාලා. ඊට පස්සේ කිව්වා අනේ මොකද ඔබලා හිනාන්? කිව්වා අනේ ඔබතුමීගේ කෙස් නෑනේ. කෝ කේස කලාපි කෙනෙකුට බලනකොට අත ගාලා බලනකොට කෙස් නෑ. ලැජ්ජා හිතුණා. එහෙම රෙදි කෑලකින් ඔලුව බැඳගත්තා. ඒ නගරේ අයින්ට බෑ. ඊට පස්සේ දැන් Tamanට නිඳා එනවා. රෙදි කෑලකින් කොණ්ඩේ වහගෙන ඔන්න දැන් පාර දිග යනකොට කරත්ත කාරයෙක් හමුණා. ඒ කරත්ත යන ඇහුවා නැගිනිය කොහෙද යන්නේ? කිව්ව මං යනවා වෙන පලාතකට. එහෙනම් නගින්ට මේකට නැග්ගා. ඊට පස්සේ ඔන්න වෙනත් නගරකට ගියා. ගිහිල්ලා දැන් කරන්න රස්සාවක් නැහැ. ගණිකා වෘතිය කරන්නත් බෑ. මෙයා මොකද කළේ? ලැජ්ජාව නිසා ඔළුව වහගෙන තල් රාවි ගුණන්ට පටන් ගත්තා. දැන් රාවි ගුණනවා. දැන් මිනිස්සු හොෝගාලා රාබොන්ට එනවා. රාවි ගුණ විගුණනකොට දවසක් ඔන්න එක මිනිස්සුව දෙන්නකොට හුද්දටම රාබීලා වෙරි වුණා. ඒ මිනිස්සු දෙන්න පළඳගෙන හිටියා රත් ලක්ෂයක් වටින ඇඳුමක් සලුවක්. මේ සලු දෙක දැක්ක ගමන් මේ ගණිකාවට ආසා හිතුණා. අර මිනිස්සුන්ට වෙරි වෙච්ච වෙලාවේ හිමීට රෙදි කෑලි දෙක අරගෙන හොරාට අරගෙන හංගගත්තා. දැන් තවත් දැන් කර්මයක් හැදුණා. දැන් ඔන්න සිතින් හිත හිතා කර්ම කරනවා. කර්ම කර කර යනවා. ඔන්න ඊට පස්සේ ගියාට පස්සේ ඒ දවස්වල ස්වාමීන් වහන්සේ නමක් ඒ ප්‍රදේශයේ පිණ්ඩපාත යනවා. දැන් මෙයා රාවි ගුණනවා. පිණ්ඩපාත යනකොට හිත පැහැදුනා. හිත පැහැදිලා ඔන්න දානෙට වඩින්ට කියලා ආරාධනා කළා. පිණ්ඩපාති පූජා කළා. ඒක රහතන් වහන්සේ නමකට. ඒ රහතන් වහන්සේට වඩම්මවලා අසුනක් ආසනේ පනවලා පිණ්ඩපාතට පූජා කළේ කැව්. ඊට පස්සේ රහතන් වහන්සේ ආසනේ වැඩ ඉඳලා කැවුම් වළඳුවා. කැවුම් වළඳලා ඊට පස්සේ රහතන් වහන්සේ කැවුම් වළඳනකම් මෙයා කුඩයක් ලොකු කුඩයක් අරගෙන රහතන් වහන්සේට කුඩය ඇල්ලුවා. අපිට තේරෙන්නේ නැහැ ඒ යුගයේ. කුඩේ දැන් ඒ වෙලාව කුඩෙත් අල්ලගෙන හිටියා. ඊට පස්සේ රහතන් වහන්සේ දානේ වැළඳුවා කැවුම් ගෙඩිය වළඳලා ඇයට සුවපත් වේගල සෙත් පතලා පින් අනුමෝදන් කළා. රහතන් වහන්සේ වැඩියා. දැන් බලන්න පින්වත්නි මේ විදිහට සුදු කර්මත් හැදෙනවා කළු කර්මත් හැදෙනවා. හැබැයි අද කාලේ බහුලව ඇති වෙන්නේ සුදුද කළුද? මිනිස්යාට කළු කර්ම. ඒකයි මේ අපිට තේරෙන්නේ ඊළඟ විපාක එනකොට තමයි පසුතැවෙන්නේ. ඊට පස්සේ මෙයා ප්‍රාර්ථනාවක් කළා දානි දීලා අනේ මට උපනූපං ආත්මේ මේ දානේ බලෙන් මගේ නැති වෙච්ච කේස කලාපේ ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් කළා. ඊට පස්සේ කාලයක් ගියා. මෙයා කාලෙක කලක් මේ මරණයට පත් වුණා. දැන් මිහිඳු මහරහතන්සේ දැන් කියනවා දැන් අර විසෝරණ විස්තරේ. මෙයා දානේ යටප අර මේ සියලු යම් පිනක් කළාද ඒ පින යට කරගෙන අකුසල් වැඩි. අකුසල් වැඩි. අකුසල් මතු කරගෙන මෙයාව උපන්නා පෙරේත ලෝකේ. දැන් මේ මිහිඳු මහරහතන් ලස්සනට කියන්නේ දැන් මේ සමහර මේ වගේ හිටියා රජ බිසෝ වගේ හිටියා
යා මරණින් මත්තේ ඇස් දෙක ඇරලා බලනකොට ප්‍රේත ලෝකෙ ඉපදිලා. මෙයා උපන්නේ මහ මුහුද මැද්දේ එක රත්තරන් පාට විමානයක නූල් පොටක් ඇඟේ නැති පෙරේතියක් කියලා. හැබැයි ඔළුවේ ලස්සනට කේස කලාප තියෙනවා දිගට. ඒ කෙස් වලින් තමයි ඇඟ වහගෙන ඉන්නේ. බලන්න මේ කර්ම. කෙස් වලින් ඇඟ වහගෙන ඉන්න සමහර තැන්වල තියෙනවා දානේ දීලා තියෙන්නේ උක්දණ්ඩ පිටිපසට බහලා ඇති. ඔය යන ගමන් කියනවා කොල්ලෙක් අනේ උක්දණ්ඩ කෑල්ලක් දීපන්. ඉතකර අර මිනිස්සයා උක්දණ්ඩක් කරගෙන කියන එයා කකා යනවා දෙන්නේ. අනේ මේ පොඩි කාණ්ඩන උක්දණ්ඩ කෑල්ලක් දීපන් කියනවා දෙන්නේ. තුන්වෙනි පාරක් කියන ආ ඕන්නම් ආ කියලා කෑල්ලක් කඩලා පිටිපස්සට දෙනවා. කර්මෙ හැදුවේ එහෙම. මෙයා ජීවිතේට පිනක් කරලා නැහැ ඒ දීපයක විතරයි. මෙයා උපන්න පිරිත ලෝකේ. උක්දණ්ඩ කැලයක් මැවිලා තිනා ළඟට යනකොට උක්දණ්ඩ හුත්තට නැමිලා ගහනවා සටස් ගල ගහනවා මුළු ඇඟම කැපෙනවා. පෙරේත ලෝකෙ පිටලා කන්ට නැහැ. උක්දණ්ඩ විමානයක් තියනවා පැණි බේරෙන. ළඟට යනකොට උක්දණ්ඩ ගහනවා හැරිලා. ඒ උක්දණ්ඩ ගහ ඇඟ කැපෙනවා. ඒ කොළවලට කැපෙනවනේ. රහතන් වහන්සේ නමක් දැකලක උඹට ඔහොම කන්ට බෑ උක්දණ්ඩ. පස්සින් පස්සට ගිහලා ඇදලා කාපන්. උඹ දුන්නේ යම් විදිහකටද උඹට ලැබෙන්නේ. තව සමහර ප්‍රේත ලෝකෙ දැන් ප්‍රේතල මේ විස්තර තියෙන ඔක්කොම පිටිමස් කනවා කියලා තියෙනවා. ඒ කියන්නේ ඉන්න තැන hina වෙනවා. ආ කොහොමද අක්කා හොඳින් ඉන්නවද කියලා hina වෙලා කතා කරනවා. ගියාට පස්සේ ඔවුන්ගේ හැටි අපි දන්නේ නැද්ද? ඔවුන් ඒ කාලේ මේ 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 වගේ එකක් කෙරුවා කියලා ගියාට පස්සේ බයිනවා. ඉන්න තැන hina වෙනවා. ආ කොහොමද නංගී කියලා. ගියාට පස්සේ බයිනවා. ඒකට කියනවා පිටිමස් කනවා කියලා. ප්‍රේත ලෝකෙ උපන්නට පස්සේ තමන් එයාගේ නියපොත් දිගට එනවා. තමන්ගේම කොන්දට අත දාලා කොන්දේ මස් හූරගෙන තමන්ම කනවා. මේ ඉරණම තමන්ගේ ඉරණම තීරණය කරනවා. ඒක හුත්තට බලවත්ව පින කරගත්තේ නැත්තම් දැන් සමහර වයසක ආච්චිලා එන අපිට දකින්නකට තේරෙනවා මෙයා නම් ඊළඟ ජීවිතේ ඇයි පින් පාටක් ගෑවිලාවක් නැහැ. සමහරු දානෙ දෙන්න දෙන්නේ නැහැ. දානෙට ගරහනවා කියනවා තුපි ඔය දෙන දානෙ ඊළ පරලෝ ජීවිතේ ලේවෙයව් සැරවෙයව් කියලා පෙරේත කියපු අය පෙරේත ලෝකෙ ලේ සැරව කනවා. මේ ජීවිතේ ඥාන සෙල්ලම් පෙරේත ලෝකෙ නැහැ. පෙරේත ලෝකෙ බෑවිවා. දැන් මිහිඳු මහරහතන්සේ මේවා එකින් එක කියන හිතන්ට මේ ලෝකෙ රැජින වගේ ඉඳලා ඊළඟට ප්‍රේත ලෝකෙ ඉපදිලා තමන්ගේ දරුවෝ තමන්ගේ දේවල් වස්තු අනුභව කරනකොට තමන්ට වතුර පොදක්වත් නැතිකොට කොච්චර අසරණ වෙනවද? කොච්චර අසරණ අද කී දෙනෙකුට ඕක වෙනවද? මැරිලා ප්‍රේත ලෝකෙ ගිහලා කී දෙනෙක් දැන් අර පසුගිය දවස්වල ලොකු සාමිනාසේ විස්තරයක් ධර්ම දේශනාගෙදි කියනවා එක තාත්තා කෙනෙක් මැරෙන්න යනවා. මැරෙන්න යනකොට දුව ඇවිල්ලා අඬනවා අනේ තාත්තේ මැරෙන්න එපා කියලා. එතකොට දුව එහෙම කියද්දි තාත්තා දැන් අවසාන හුස්ම. ඊට පස්සේ කිව්වා තාත්තේ ඔබ මැරෙනවා නම් මගේ කුසේ ඉපදියන්නේ දරුවෙක් කියලා. තාත්තා බැලුවා අඩේ ඒකත් හොඳයිනේ. ඊට පස්සේ එහෙනම් මම ඔබ කුසේ උපදිනවා කියලා හිත පිහිටුව ගත්තා. ඒ දුවගේ ආරාධනාවක් තියෙනවානේ. මෙහාට මිනිස්සෙක් වෙන්න පින නැහැ. කුසේ උපන්නේ මොකෙක් කියලාද? ප්‍රේතෙක් කියලා. දුවගේ බඩවැල් දු ඒ බඩේ ගර්භාෂ හපහප ලැබුණා දැන් ප්‍රේත ලෝකේ කියනවා බලනකොට කියනවා යන්නේ දැන් යන්නේ උඹ මට ආරාධනා කළා උඹ මට එන්න කිව්වා උඹ කිව්වේ දැන් තාත්තා දුව කතන්දර නෑ පැවැත්ම හොයනවා ඒකයි මේ සසර ගමන කාටවත් වෙනස් කරන්න බෑ අපි කරගන්න එකක් තමයි මේ එතකොට කවුරුවත් බාහිරින් මේ මවලා දාන එකක්වත් වෙන උඩින් ඇවිල්ලා කෙනෙක් පාත් කරලා තමන්ගේ තැනට ගන්න එකක්වත් නැතුව බලෙන් ඔටෝ මේ මවන එකක්වත් එහෙම නැහැ. තමන් කරන කියන දේ තමන් අරන් යනවා. ඒ කියන්නේ යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං යමක්ද වපුරන්නේ ඒක තමයි තමන්ට කන්න තියෙන්නේ. ඒක නිසා කවුරුවක් කරනව නෙමෙයි. ඊළඟට මිහිඳු මහරහත් මේ දේශ කියනවා දැන් අතන දැන් අරයා විමානේ උපදුනා. රත්තරන් විමානයක් හේතුව මොකද්ද?
රහතන් වහන්සේට කැවුම් පූජා කිරීම. ඊළඟට ප්‍රාර්ථනාවක් තිබ කේස කලාපේ, ලස්සන කෙස් කලම්බක් ඒකෙන් ඇඟ වහගෙන ඉන්නේ. ඇඟේ නූල් පොටක් නැහැ. ඊට පස්සේ දවසක් දැන් ඔහම විමානේ ඉන්නවා. දැන් කාලාන්තරයක් ඉන්නකොට දැන් එක මිනිස්සෙක් නෑ, පෙරේත කවුරුවත් නෑ, තට්ට තනියම ඉන්නේ මුහුද මැද්දේ. අය පෙරේතයන්ට හැමතැනම යන්න පුළුවන් කියලා කතාවකුත් නෑ. ඊට පස්සේ ඔහම ඉන්නකොට ඔන්න ගිහිල්ලා මුහුදේ මැද්දේ දවසක් නැවක පිරිසක් ගමනක් යනකොට මේ විමානේ මේ පෙරේති පේන්න සැලැස්සුවා. පේන්න සලස්සලා අර නැවේ කට්ටිය බැලුවා, අප්ප මෙහි මොකද්ද මේ ලස්සන විමානයක්. නැව ළඟට සේන්දු වෙලා ඒ නැව ළඟට ආවේ හුලම් පාරක් එක්කම ප්‍රේති සුලම් පාරක් ඇති කරලා රැල්ල කලම්බලා තමන්ගේ පැත්තට නැව ඇදලා ගත්තා. ඊට පස්සේ දැන් මේ විමානේ දැකලා ඇතුලේ කවුද ඉන්නවා, නැව කාර්යය ටික බැලුවා, නැවේ පිරිස දැක්කා. ඊට පස්සේ කවුද ඇතුලේ ඉන්නේ ස්ත්‍රිය කියලා අහනවා. එතකොට කියනවා, අනේ පින්වත, මං මේ විමානේ ඉන්න ප්‍රේතියක් කියනවා. ඔබ මහා ඉර්ධි බල සම්පන්න තියෙන ඔබ කවුද? මං පෙරේතියක්. පෙරේතියක් එළියට එන්න කිව්වා. අනේ මට ලැජ්ජයි. මොකද ලැජ්ජ කියලා ඇහුවා. මගේ ඇඟේ නූල් පොටක් නෑ. ආ, අපි ඇඳුම් දෙන්න, මේ ඇඳුම් තියෙන ඇඳුම් දෙන්න කිව්වා. අපිට ඇඳුම් ගන්නට බෑ, අපි අතින් අතර ගන්නට බෑ අපිට. එහෙනම් කොහොමද කින්නේ කිව්වා. අපිට අතින් අතර ගන්න උඹට ඇඳුම් නැත්තේ මොකද ඇහුවා. කිව්වා, මං දවසක් මං ගාවට ආවා වෙරිකා බී මිනිස්සු දෙන්නෙක් බීලා උන් දෙන්නගේ රෙදි දෙක හොරාට ගත්තා. මට උපුන් පං ආත්මය ඇඳුන්නේ. ඊට පස්සේ කිව්වා, එහෙනම් ඇඳුම් දෙන්නම්. අපිට ඇඳුම් ගන්නට බෑ. අපි මොකද්ද කරන්න ඕනේ මේකට? කිව්වා, ඔතන ඉන්නවා බුදුරජාණන් වහන්සේ සරණ ගියපු මිනිස්සේ. ඒ මිනිස්සයා ආයේ වෙන වෙන සමයන් හිත හිතා නැහැ. එයාට තියෙන්නේ තුනුරුවන් විතරයි. එයා බුදුරජාණන් වහන්සේ හදවතින්ම සරණ ගිය කෙනෙක්. අමනුෂ්‍යයන්ට පේනවා තිරුවන් සරණ ගියාය. අමනුෂ්‍යයන්ට පේනවා. ඒකයි ධර්ම මාර්ගයේ දියුණු කරන අයට ගොඩාක් බාධා. ඊට පස්සේ කියනවා, ඔතන ඉන්නවා කෙනෙක් බුදුරජාණන්සේ සරණ ගිහිල්ලා ඉන්නේ, ධර්මයේ සරණ ගිහිල්ලා ඉන්නේ, ශ්‍රාවක සංඝයා සරණ ගිහිල්ලා ඉන්නේ. ආන් ඒ මනුස්සයට හොඳට නාවලා දානමාන දීලා ওই වස්ත්‍ර දෙක පොරවන්ට. ඒකලා ඒ පින මට දෙන්න. අර මනුස්සය කවුද කවුද කියලා ඇහුවා. කිව්වෝ, මෙයා බලනකොට තෝරගත් අහිංසක මිනිස්සේ. එකතු කරන් ඇවිල්ලා සුවඳ පෙනින් නෑව්වා. නාවලා අර වස්ත්‍ර දෙක පෙරෙව් ඇඟට. ද කෑම බීම කවලා වස්ත්‍ර දෙක අන්දවලා කියනවා, මේ රැස් කළ පින බුදු කෙනෙක්ගේ ශාවකයෙකුට දම් පැන් දීලා කරපු පින අර පෙරේතිට අනුමෝදන් වේවා කියලා පින් දෙනකොටම අර දිව්‍ය විමානේ ඇතුලෙන් එනවා දෙවඟනක්. මෙන්න දෙවඟනක් ඇවිල්ලා මේ පිරිස අහනවා, ඔබ කවුද? ඔබ කවුද මේ දිව්‍ය විමානකින් එළියට බහින දිව්‍යාංගනාවක් වගේ ඔබ කවුද? මහා අනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න ඔබ කවුද? කිව්වා, මං තමයි අර පෙරේති. පෙරේති? ඔව්, මං තමයි පෙරේති කිව්වා. ඔබ දුන්න දානේ පින අනුමෝදන් වුණාට පස්සේ මට මේ සියලු දේවල් විපාක ලැබුණේ කිව්වා. මේ ඇඳුම් ආයිත්තම් මේ සියල්ලම ලැබුණේ අර සලු පූජාවේ පිණින්. ඊට පස්සේ කියනවා, හැබැයි ස්වාමීනි, හැබැයි පින්වත, මට මේ සැප තියෙන තව චූටි කාලයයි. මට තියෙන තව මේ සැප හතර මාසයක් විතරයි. මාස හතරයි තියෙන්නේ. ඇයි ඊට පස්සේ මොකද වෙන්නේ? මාස හතරකින් පස්සේ මං නිරයට යනවා කිව්වා. පින්වත්නි, බලන්න අපේ ඥාති කී දෙනෙක් නිරයට යන්න ඇද්ද තිසරණිය අහිමි වීමෙන්. ඒක නිසා කියනවා, ඒ නිරයේ කොන් හතරක් තියෙනවා, දොළවල් හතරක් තියෙනවා. ඒවා වටේට බෙදලා ප්‍රාකාර බෙදලා තියෙන්නේ. ඒ නිරයේ ගිනිදල් හරි සැරයි මට පේනවා. අයුවා, දැන් අපි දන්නා එක මනුස්සයෙක් හිටියා. එයාට මැරෙන, එයා හදිසිය ලෙඩ වුණා. ලෙඩ වෙනකොට මෙයාට ඇඳේ ඉඳන් කෑ ගහන්න පටන් ගත්තා. අන්න ගිනි ගන්නවා.
අන්න ගති නිමිති පහළ වෙලා ඊළඟ ජීවිතේ යන තැන කියනවා මේ ප්‍රේති කියනවා ඒ නිරේ ගින්න හරි සැරයි මට ඒව පේන තව මාස 4යි මං ඉන්නේ තමන් යන තැන ඊළඟට කියනවා ඒ නිරේ ඉපදිලා දීර්ඝ කාලයක් මට ඒ පව් විපාක විඳින්න වෙනවා මිහිඳු මහරහතන් වහන්සේ ඕවා එකින් එකට කියලා දුන්නා ප්‍රේතවත්තු ආනේක ඒ කාර්නාටික කියලා ප්‍රේතවත්තු කීව ගම මිනිස්සයාගේ හිත තැති ගන්න පටන් ගත්තා බිසෝ උන්වහන්සේලාගේ හිත දැන් මේ කර්ම විපාකනේ දැන් මේ අපේ කතන්දරේනේ කියන්නේ දැන් හිතන්න මෙතන බණහන කී දෙන ඊළඟ ජීවිතේ අපි කොහේයිද අපිට බණහන කී දෙනෙකුට මේ ඔක්කොට මොකක් වෙයිද දන්නේ මේ ලංකාව කී දෙනෙකුට මොකක් වෙයිද දන්නේ දැන් අපි දන්න චූටි ළමයි ඉන්නවා එයාලගෙන් අහනවා සමාජයට අපි පුතා ඔයා ඊළඟ ජීවිතේ කොහෙද යන්නේ මේ පොඩි අවුරුදු 7යි ඒ කියනවා ස්වාමීනි අපි නම් යනවා තුසිතේ අපි යනවා තුසිතේ කියනවා අපි අහන එතකොට මේ පුතා ඔයා තුසිත යන්නේ හෙලිකොප්ටරෙන්ද නෑ ස්වාමීනි අපි හොඳට පින කරගෙන ඉන්නේ අවුරුදු 7යි ස්වාමීනි අපි හොඳට පින කරගෙන ඉන්නේ අපි හොඳට සිල් රකින්නවා අපි බය නැහැ තුසි අපි යන තුසිතේ අන්න හිත පිටුවගෙන ඉන්නවා අද කාලේ හැට පෙනපු ආච්චි කෙනෙක්ගෙන් අහනවා ආච්චි ඔයා කොහෙද යන්නේ ඊළඟ ජීවිතේ කවුද දන්නේ කවුද දන්නේ අපි දන්නේ නැහනේ ඕන්න ශ්‍රාවකත්වේ නැහැ ඒක නිසා පින්වත්නි අපිට මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ රැක ගන්න ඕනේ මිහිඳු මහරහතන් වහන්සේ ඇවිල්ලා නිකාං තේරෙන්නේ නැති අපබ්‍රහ්ම නෙමෙයි කිව්වේ දේශනා කළේ මොනවද? මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කළේ මොනවද? නිකාං පටලවවද වචන මාරු කර කර? නැහැ. ඉස්සෙල්ලා මිනිස්යාට සසර ගැන බිය ඇති කෙරෙව්වා. සසර ගැන බය ඇති කරලා ඉවර වෙලා. තමයි ඊළඟට තමයි මිනිස්යාට ටික ටික දහම් පද යන්නේ. සසර ගැන බය නැතුව කිසි දෙයක් කරන්න බෑ. දැන් මිනිස්සු කියන හරි නිරේ යන්නත් අපි කවුරු හරි ඉන්නෙපේ. නිරේ යන්නත් අපිට කවුරු හරි ඉන්නෙපේ. සමහරු කියනවා. ඔව් අපි හරි අපි යන්නම් නිරේට. සසර ගැන මාත්‍රයක් හැඟීමක් නැහැ. මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කළ ඉස්සරෝම සසර අතිශයම භයානකයි. අතිශයම බිහිසුණුයි. එතකොට අර විසෝන් වහන්සේලාට මේ නිරය ගැන කියලා එකින් එක කියලා ඕන හිත බය තැති ගැනීම පත් වුණාට පස්සේ දැන් මොකද කරන්නේ ඊට පස්සේ? ඊට පස්සේ කිව්වා මෙන්න කර්ම කරන්න තියෙනවා සුදු පාට කර්ම දෙවියන් අතර යන යහපත් කර්ම. ඊට පස්සේ සුදු පාට වචී කර්ම, සුදු පාට මනෝ කර්ම, සුදු පාට සිතිවිලි සිතන්න කිව්වා කාය කර්ම. ආන්න එතකොට යාගේ ජීවිතේ ගානට විශේෂ ගාමි වෙයි කිව්වා. ඒක හරියට මේ වගේ. දවසක් රජ කෙනෙක් කියනවා එක වඩුවෙකුට මට තව මාස 6කින් යුද්ධයක් තියෙනවා ඉක්මනට කරත්තෙට රෝද දෙකක් එවපන්. එතකොට රජුරුවන්ට රෝද දෙකක් එවන්න කියලා ටික දවසකින් කිව්වා තව මාස 6ක් තියෙන්නේ යුද්ධෙට ඉක්මනට රෝද දෙක එවපන්. ඊටසේ බාසුන්නේ මොකද කරන්නේ? මාස 5යි දවස් 25කින් එක රෝදයක් හැදුවා. තව දවස් 5යි ඉතිරි. මාස 5යි දවස් 25කින් එක රෝදයක් හැදුවා. තව දවස් 5යි තියෙන්නේ. රජුරුව පණිවිඩයක් ඇරලා දැන් රෝදේ හරිද? රෝද දෙක. කිව්වා රජතුමනි දැන් රෝදා එකක් හදලා ඉවරයි කිව්වා. කිව්වා මිනිස්සුයෝ තව දවස් 5යි තියෙන ඉක්මනට යපන් ඔය. ඒක හරි හරි මට පුළුවන් එකක් කියලා ඔන්න රෝද දෙකම හදාන ආවා. මාස 6 ඉවර වෙනකොට. එක රෝදයකට මාස 5යි දවස් 25ක් ගියා අනිත් එකට දවස් 5යි. දෙකම එක වගේ. රජුරුව කිව්වා මොකද්ද මේකේ වෙනස? ඊට පස්සේ මේ බාසුන්නේ ශාලාවේ කෙළවරට ගිහලා රෝදේ තල්ලු කරලා ඇව්වා. ඒක රෝදයක් කැරකිලා ඇවිල්ලා පුළුවන් තරම් දුර ඇවිල්ලා කැරකිලා බිමට වැටුණා. අනිත් රෝදේ කැරකිලා කෙලින් හිටියා. කිව්වා මේ දශමයට කෙලින් හිටලා තියෙන්නේ මාස 5යි දවස් 25යි හදපු එක. වැටුනේ අර දවස් පහෙන් හදපු එක. ඒ වගේ කිව්වා මොකද්ද? ඒ වගේ කිව්වා
බුදුරජාණන් දේශනා කරන වැරදි කාය කර්ම වචී කර්ම මනෝ කර්ම කරගත්ත කෙනා අර රෝදේ වගේ අඩු රෝදේ වගේ අඩු කාලෙන් හදපු රෝදේ වගේ ඒකේ රෝදේ පේන්නේ නැහැ කිව්වා ඇද. දිකම එක වගේ අර වැටිච්ච රෝදේ ඇද සහිතයි කිව්වා. ඒ ඇද සහිත කර්ම තියෙන කෙනා කැරකිලා වැටෙනවා නිරේට ප්‍රේත ලෝකෙට. කර්ම ඇදයි නම් කියන වචන ඇදයි නම් හිතන සිතුවිලි ඇදයි නම් දොස් සහිතයි නම් කරන දේවල් දුස්සහිතන. හැබැයි ඒවා ඍජුයි නම් කියන වචන ඍජුයි. ඍජුයි කියලා කියන්නේ ධර්මානුකූලයි. කරන ක්‍රියා ධර්මානුකූලයි. ආන්නේ කෙනා ක්‍රෝධ කෙලින් හිටියා වගේ විශේෂ ගාමි වෙයි. කවුරුවත් නෙමෙයි කරන්නේ තම තමා. ඔය මිහිඳු මහ රහතන් වහන්සේ ওই දේශනාව කළා ඉවරනකොට බොහෝ අයට යහපත සැලසුණා. බලන්ට අපිට එතකොට මිහිඳු මහ රහතන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවේ මේ ලංකාදීපයේ සොඳුරු දහම් පණිවිඩේ එදා පටන් ගත්තට පස්සේ අදටත් ඒ පිරිසුදු නිර්මල ධර්මය කියනවා. ඒක කියද්දී අපි හිතත් පිච්චිලා යනවා මේක අහෝ මේ වගේ අනතුරක් තියෙනවා කියලා. අන්න ධර්මයේ අසිරිය. ඒකයි මිහිඳු මහ රහතන් වහන්සේ බලාපොරොත්තු වුණේ. භාග්‍යතුන් වහන්සේ බලාපොරොත්තු වුණේ. භාග්‍යතුන් වහන්සේ මේ ධර්මයෙන් පිළිසරණ ගන්න තියෙන්නේ මේ වගේ සංවේගයට පත්විය යුතු තැන සංවේගයට පත් වුණොත්. ඊට පස්සේ එතනින් පස්සේ ඒ ධර්මයේ හැසිරීම. ඒක නිසා අද දවසේ අපිට කාල වේලාවේ හැටියට මේ මිහිඳු මහරහතන් වහන්සේ වදාළ ප්‍රේතවත්තු කාණ්ඩයෙන් ප්‍රේතවත්තු කියන කොටසෙන් අපි සූත්‍රයක් කතා කළේ. ඒ උතුම් සූත්‍ර දේශනාවත් මිහිඳු මහරහතන් වහන්සේට උපහාර පිණිසත් අපට මේ සසර බිය ඇති කරගෙන සසරින් මිදෙන්නටත් මේ පින හේතු වේවා. සාදු සාදු සාදු.